රැකයා විරහිත උපාධිධාරීන්ට පත්වීම් ලබාදීම සඳහා රජය විසින් අනුගමනය කළ ක්‍රමවේදය කවරේද? තෝරා ගැනීමේදී යොදාගත් නිර්ණායක මොනවාද? විශේෂයෙන් බාහිර උපාධිධාරීන්ට රැකියා අවස්ථාවක් ලබා දුන්නේද? පළවෙනි අධිරේද 2018 අගෝස්තු මාසයේ 20 වන දින අභ්‍යාසලාභීන් උපාධිධාරීන් 5000ක් බඳවා ගැනීමට අපි කටයුතු කරා. එතනින් 3200ක් රැකියා බාරගන්ට පැමිණියා. ඊට පසුව ඔක්තෝබර් මාසේ අපේ රැකියා නැති වුණා. අපේ රැකියා ආපහු ලබා ගත්තයන් පස්සේ අපිට අවස්ථාව ලැබුණා අභ්‍යාසලාභීන් උපාරින් 16800 දෙනෙක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම එක ජූලි මාසේ 30-31 සහ අගෝස්තු 1 වෙනිදා සිදු කිරීමට අපිට හැකි වුණා. උපාධිය සම්පූර්ණ වර්ෂය සැලකිල්ලගෙන එම පත්වීම ලබා දුන්නා. දැනට 2011 දෙසැම්බර් 30 වෙනි දිනට පෙර විශ්වවිද්‍යාලයෙන් බාහිර උපාධි ලබාගත් උපාධිධාරීන් සඳහා පත්වීම ලබා දීමට අපි කටයුතු කරලා තියෙනවා. ඒ නිසා 20,000කට පමණ අපි පත්වීම් දීලා තියෙනවා. අර්ධ රාජ්‍ය ආයතන 346ක සේවකයන්ට රුපියල් 2500ක දීමනාව ලබා නොදීම පිළිබඳවද අද පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කළා. රාජ්‍ය සේවටම අදාළ සංස්ථා මණ්ඩල ව්‍යස්ථාපිත ආයතන ඇතුළු අර්ධ රාජ්‍ය ආයතන 346ක සේවකයන්ට මෙම රුපියල් 2500ක දීමනාව ලබා දිය යුතු තිබුණද ඔවුන්ට මෙතෙක් මෙම දීමනාව ලබා දීමට ආණ්ඩුව පියවරගෙන නැත. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතා සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට ගරු ජනාධිපතිතුමා විසින් පත්කන ලද විශේෂ වැටුප් කොමිෂමේ නිර්දේශවලට අනුව එම වාර්තාවේ නිර්දේශ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන තෙක් 2019 ජූලි මාසයේ පළවෙනිදා සිට රජය සේවකයන් රුපියල් 2500ක අන්තර්දීමනාවක් ගෙවීමට රජය කටයුතු කර තිබෙනවා. මීට අමතරව අර්ධ රාජ්‍ය අංශය ලෙස සැලකෙන රාජ්‍ය ව්‍යාපාර රජය සංස්ථා මණ්ඩල අනිකුත් ව්‍යවස්ථාපිත ආයතන සඳහා වැටුප්විය සකස් වී තිබෙන්නේ ඒ ආයතනෙහි පවතින තනතුරුවල ස්වභාවය හා ඒ ආයතන විසින් සිදුකරන කාර්යභාර අනුවයි. එම ආයතන පිහිටුව ඇත්තේ යම් නිශ්චිත කාර්යයන් සඳහායි. එම ආයතන අතුරින් සමහර ආයතන විසින් ඉටු කළ යුතු සුවිශේෂ කාර්යභාරය සලකා බලා බොහෝ විට සාමාන්‍ය රජ්‍ය සේවකන්ට වඩා වැඩි වැටුප් ගෙවනවා. එසේ මෙම අංශ දෙකේ සේවකයන් වෙත ගෙවනු ලබන විවිධ දීමනා පාරිතෝෂිත හා වෛද්‍ය පහසුකම් වැනි විවිධ පහසුකම්වල වෙනස්කම් රැසක් තිබෙනවා. මෙම කරුණු අනුව සාමාන්‍ය රජ්‍ය සේවකයන් වෙත ලබා දෙන යම් වැටුප් වැඩිවීමක් අර්ධ රාජ්‍යාංශයේ සේවකයන් වෙත එලෙසින්ම ලබා දීමට හැකියාවක් නැහැ. එලෙසම ලබා දිය හැක්කේ දැනට පවත්වන ක්‍රමවේදයන්ට අනුව පමණයි. ඔබතුමාගේ යෝජනාව සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් ගත හැකි පියවර පිළිබඳ ඔබතුමා දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස මම මුදල් ඇමතුමා වෙත දැනුම් දෙන්න. රාජ්‍ය සේවකීන්ට සහ අර්ධ රාජ්‍ය සේවකීන්ට සියල්ලටම අපි 10,000ක වැටුපක් වැඩි කරා වගේම මූලික වැටුපට මේක එක්කහු කරා. මේ රටේ හැම රජයේ සේවකයෙකුටම 100%-107%කට වැඩි ගාණකින් වැටුප වැඩිලා තියෙන අපේ ආණ්ඩුව යටතේ. රජයේ සහ අර්ධ රජයේ මේ 2500 දීමනාවක් විතර අපි දෙන්නේ වැටුප් වැඩිවීම සියල්ලටම සමානව අපි ලබලා දීලා.